യഥാർത്ഥ യഥാർത്ഥ රංගන අද දවසේත් අපි සූදානම්මින් ඉන්නවා යථාර්ථය සොයාගෙන යන්න. සමාජයේ කතාබහට ලක්වන මේ දවස්වල සමාජාල මාධ්‍යවල දැඩිව කතාබහට ලක්වන මාතෘකාවක් ගැන තමයි අද දවසේදී අපි කතා කරන්නේ. සමාජ දාලා භාවිතේ නැත්නම් Facebook වගේ දේවල් භාවිතයට හුරු වීම හරහා ඒ වැරදි පැත්තට පාවිච්චි කළේ සමාජයේ අගතියට හේතු වෙනවායයි කියලා විවිධාකාරයේ මත පළවෙමින් තියෙනවා. මේව වාරණය නැත්නම් වාරණය කරන්න නැත්නම් තහනම් කරන්න නීති පනවන්න සූදානමක් රටේ ඉහළම තැන්වලින් යෝජනාවල් එන යුගයක් තමයි මේ දවස්වල ඇති වෙලා තියෙන්නේ. ඔව් මේ කතාබහට හේතු උනේ මෙන්න මේ කාරණය. ළමා අපචාර පිළිබඳව සහ ඊට අදාළ පියල් ඉශාන්ත මන්ත්‍රීතුමාගේ විශේෂපතේට ගැන නිසා එතුමා බොහොම ස්තුතියි කරනවා කාලය අවසන්. ප්‍රකාශ කරයි නමුත් එක කාරණයක් ප්‍රකාශ කරන්න ඕනි වෙනම කුත් වෙයි Facebook සහ වෙබ්සයිට් මේ කියන සමාජ ජාල මේකට 90%ක් වගේ කියන්නට ඕන. මේවා උලුප්ප උලොප්ප පෙන්නලා මේ සමාජ ජාල මර්ධනය කිරීම සඳහා එහෙම නැත්නම් මේවා නියාමනය කිරීම සඳහා කිසිදු නීතියක් අපේ රටේ නැහැ හරි නීතියක්. මම හැම වෙලාවෙම කැබිනට් මණ්ඩලයේ තුලත් කියනවා මේ චීනයේ සමාජ ජාල නැහැ. ඉතින් අපේ එහෙම නෙවෙයි අපි ඉස්තාලේ ඇරලා ඉවර වෙලා අපි ඊට පස්සේ අස්වැය අල්ල ගන්න යනවා. ඒ නිසා ඒ ගැනත් ගම්මන්ත්‍රීතුමාලාගේ අවධානය යොමු කරන්න මේකට හඬක් නගන්න මේ සමාජ ජාල එක්කෝ තහනම් කරන්න එහෙම නැත්නම් නිසි ලෙස නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් අපි ඇති කරන්නේ නැත්නම් මේවා නවත්වන්න පුළුවන් කමක් නැහැ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු අමාත්‍යමා. රංගන මේ කතාබහ ඇති වුණේ මේ පසුගිය දවසේ පාර්ලිමේන්තුවේදී තමයි කම්කරු අමාත්‍යතුමනි මල් සිරිපාද සිල්වා අමාත්‍යතුමා තමයි මේ යෝජනාව ගේන්නේ. මේකට හේතුව කරුණු කාරණා තෙතුමන් පැහැදිලි කළා. ඔව්. දැන් මේ Facebook එක තුල සමාජ දාලා තහනම් කරන්න මේ නීතියක් ගේන්නේ. එහෙම නැත්නම් නියාමනය කරන්න කියලා මේ යෝජනාවේදී කියවුනේ. ඉතින් ඒ පිළිබඳව අපි දන්නවා සමාජයේ කාලයක් තිස්සේ දැන් මෑත කාලනෝ කතාබහක් ඇති වෙමින් තියෙනවා. ඇති වෙලා තියෙනවා. මොකක් හරි මරණයක් වුණොත් එමා මෙන්න මේක Facebook නිසා වෙච්ච මරණයක්. එහෙම කියලා එක එක ලේබල් කරනවා. හැබැයි ඒ දවස් කීපයකට ඒ පිළිබඳව සාකච්ඡාවකට මඳුන් වෙනවා. ඊට පස්සේ සතියක් දෙකක් යනකොට මේ සියල්ල ආපහු අමතක වෙලා යනවා. ඔව්. හැබැයි රංගන මේකෙදී අපි කළ යුතු වන්නේ Facebook වේවා WhatsApp වේවා Telegram වේවා මේ කියනව සමාජාල තහනම් කරන එකද එහෙම නැත්නම් මේව නියාමනය කරන එකද අද දවසේ බැලුම් ගල යථාර්ථයෙන් කතා කරන්නේ මේ පිළිබඳව අපිට ජනතාව බොහෝ අදහස් පළ කරයි වගේම අපි ඔබට අවකාශය ලබා දීලා තියෙනවා අපි වහගෙන ඉන්න මේ වෙලාවේ බැලුම් ගල වැඩසටහන අහගෙන ඉන්න ඔබට පුළුවන්කම තියෙනවා netfm බැලුම් ගල Facebook පිටුවට යන්න අපි එහි post එකක් ඇතුළත් කරලා තියෙනවා social media තහනම් කළාම ඔක්කොම හරිද ඔබට පුළුවන් ඔබේ අදහස කියන්න ඒ අතරේ අපිට කතා කළ බොහෝ දෙනෙක්ගේ අදහස් අපි අහන්න සූදානම් क्लोज कर समीप कर අපි හොයන්න ඕනේ ඒකට හේතුව මොකක්ද කියලා. සෝෂල් මීඩියා කියන්නේ මේ අපේ රටේ විතරක් අදාළ දෙයක් නෙමෙයි. මුළු ලෝකෙම පාවිච්චි කරන දෙයක්. එතකොට මුළු ලෝකෙටම එහෙනම් මුළු ලෝකෙම අපචාර අපයෝජන මේ දේවල් වැඩි වෙනවා. සෝෂල් මීඩියා නවත්තන එකකට විසඳුමක් කියලා මම නම් හිතන්නේ නැහැ. සෝෂල් මීඩියා නිසා මෙහෙම වෙනවා කියන්නේ බැහැනේ. सोशल मीडिया तहनाक मार्ग अध्यापने संपूर्ण लमाइंट विधियाने වැඩි ඈතක නෙමෙයි යමාලි අවුරුදු දෙකක් විතර පිටිපස්සට ගියොත් එහෙම හැබැයි පාසල් වයසේ ඉන්න දරුවෙකුට ලේසියෙන් ජංගම දුරකථනයක් අත්පත් වෙන්න දෙන්නේ නැහැ ඈ පාසලට යනකොට ජංගම දුරකථනයක් ගියොත් එහෙම ඒක ලොකු වරදක් වෙනවා විනය ක්‍රියාමාර්ග ගන්න කාරණාවක් වෙනවා ගෙදර දෙමෝපියන්ගේ තියෙන දුරකථනයවත් දරුවන්ට අත්‍යවශ්‍යම හදිසි කාරණාවකට හැරෙන්න පාවිච්චි කරන්න දෙන්නේ නැහැ හැබැයි දැන් අද තියෙන මේ කොරෝනා වසංගත තත්ත්වයත් එක්ක මේ ගතුණු කාල සීමාවෙදී සම්පූර්ණ මේ තත්ත්වය වෙනස් වෙලා අද ගෙදර අම්මා තාත්තගේ ෆෝන් එක හරි නැත්නම් දරුවට අලුතෙන් සියලු පහසුකම් තියෙන දුරකථනයක් නවීන තාක්ෂණ සහිත දුරකථනයක් අරගෙන දෙන්න සිද්ධ වෙලා තියෙනවා මේ මොකද දරුවන්ට අධ්‍යාපනය කියන එකටත් අද මේ දුරකථනයේ හරහා නැත්නම් අන්තර්ජාලය පාවිච්චි කරන්න සිද්ධ වෙලා තියෙනවා ඉතින් මේ දේවල් තහනම් කිරීමද
කළ යුතු වන්නේ. ඔව් ඒ වගේම රංගන කතා කළ යුතු කාරණයක් තමයි දැන් ළමා අපයෝජන ගැන කතා කරනවා දූෂණ වංචා ගැන කතා කරනවානේ අපි දන්නවා ගොඩක්ම මේ අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුන මේ ලිංගික අධ්‍යාපනයේ තියෙන දැනුම ලබා දීමේ තියෙන ඉඩකඩ ඉතා අඩුයි සහ මේ කුඩා කාලේ ඉඳලා දරුවාට මේ දැනුම ලබා නොදීම තුළ දරුවා තුළ නොදැනුවත් භාවය ඇති වෙනවා ගොඩක් අපයෝජන වලට හේතු වෙන්නේ දරුවා තුළ තියෙන මේ නොදැනුවත් භාවයනේ ඉතින් මේ කාරණය තුළ දැන් සෝෂල් මීඩියාත් එලෙසම අපි වාරණය කිරීමකට හෝ එහෙම නැත්නම් තහනම් කිරීමකට ලක් කරනවාද එහෙම නැත්නම් මේ පිළිබඳ පුළුල් දැනුමක් ලබා දෙනවාද කියන කතාව මේ කතා බහ තුළ ඇති වුණා අපිට දැන් ගොඩක් දෙනෙක් කතා කළා ඒ අතර මෙන්න මේ අදහස් අපිට ආවා सोशल मीडिया ගොඩක් දූෂණ අපරාධ මංකොල්ල කෑම් ළමා අපයෝජන ළමා අප මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ Facebook සහ මේ සමාජ මාධ්‍ය නිසා කියලා. ඔව් ඉතින් වැරදි තියෙනවා වැරදි නැතුව නෙවෙයි ඕන එක හරි වැරදි තියෙනවා ඉතින් ඒවා දේවල් තියෙනවා ඒවට ඕන වාරණ දාන්න පුළුවන්. අසබ්ද වීඩියෝස් මේ යනවා කියලා අපිට පුළුවන් ඒවල වාරණ දාන්න ඒව බ්ලොක් කරන්න. ගඳ සුවඳ දෙනවා කියලා නෑ කපලා හරියන්නේ නෑ. බිස්නස් කරන අය ඉන්නවා කොච්චර දේවල් සාමාන්‍ය දැන් අපි වගේ අයට බෑනේ TV එකේ ගිහින් ඇඩ්ඩක් ගන්න TV එකේ ඇඩ්ඩක් ගන්න බෑනේ TV එකක් ගන්න सांप्रदायिक माध्य नव माध्य भावित ආවට පස්සේ දැන් ඒව සහ මුලින්ම ප්‍රතික්ෂේප කරන්න බැහැනේ. දැන් අපිත් රේඩියෝ නාලිකාවක් විදිහට අප ආයතනෙත් අපි වෙනම ප්‍රවර්ධනය කරමින් තියෙනවා. මොකද මේ සමාජ මාධ්‍ය ජාලාවල වලට ජනතාවගේ නැඹුරුවක් තියෙනවා. ඉතින් ඒ දේවල් මේ සියල්ල එකට කැටි කරලා ගන්න ඕනේ. හැබැයි ඒවායේ තියෙන නරක තැනක් තිබුණොත් එහෙම ඒව නිවැරදි කරන්න නැත්තම් මේ වැරදි මගට යන දරුවෙක් හිටියොත් ඒක වළක්වා ගන්න දින උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් නම් ඒ හරියට නියාමනය කරන ක්‍රමවේදයක් සකස් කරන්න පුළුවන් නම් ඒක නොවේද වෙන්න ඕනේ. එන්නේ තාක්ෂණයේ දිනු වෙනකොට හැම රටකම පොඩි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම සෝෂල් මීඩියා ෆෝන් එකක් ඉන්ටර්නෙට් තියෙන ෆෝන් එකක් කම්පියුටර් එකක් අනිවාර්යෙන් ගෙදරක තැන් වෙද්දි තියනවා. එහෙම නැති ගෙදරක හොයන්න අමාරුයි. දැන් එහෙමයි කියලා ඒක ඔහේ පාවිච්චි කරන්න දීලා වැඩක් නැහැ. ඇත්තම කතාව දැන් ඒක ගැන හරියට කියලා දෙන්න ඕන. සෝෂල් මීඩියා කියන්නේ තනිකරම අපිට හම්බුන වාසනාවකට හම්බුන දෙයක්. මොකද සෝෂල් මීඩියා එකෙන් දැන් මාර දෙයක් කරන්න පුළුවන්. මාස් මීඩියා එක තරම්ම සෝෂල් මීඩියා එක පවර්ෆුල් නේ. ඉතින් ඒ හින්දා අපි ඒක කවදා මං හිතන්නේ ඒක තහනම් කරොත් මං දැක්ක මන්ත්‍ර කෙනෙක් එමෙති කෙනෙක් කියලා තියෙනවා සෝෂල් මීඩියා තහනම් කරොත් මේ රටේ තරුණ පරපුර හදන්න පුළුවන් කියලා. ඒවම පිස්සු ගතා මේ කවදාවත් සෝෂල් මීඩියා එකක් තහනම් කරා කියලා ඒක කරන්න බෑ. මොකද සෝෂල් මීඩියා වලින් 95% හොඳ දෙයක් කරනවා නම් ඒකේ 5% විතර තමයි නරකක් වෙන්නේ. ඒකත් හරියට කියලා දුන්නා නම් ඒ කොල්ල කෙල්ලොන්ට ඒ ළමයි හරියට මේ වැඩේ කරගෙන යනවා. මොකද සෝෂල් මීඩියා එකෙන් ගන්න පුළුවන් වැඩ මාර ගොඩක් තියෙනවානේ. ඉතින් ඒ දේවල් ගැන කතා කරන්නේ නැතුව මේ වගේ බොරු පිස්සු තීරණ අරගෙන ඒවා අනේ මන්ද ඉතින් ඒවට කියලා වැඩකුත් නැහැ කිසි දෙයක්. මන්නම් කියන්නේ සෝෂල් මීඩියා තහනම් කරන්න බෑ. මොකද ලංකාවේ මේ වෙද්දි සෝෂල් මීඩියා එක්ක තමයි යන්නේ. ඉතින් තව ටික කාලයක් යද්දී අනිවාර්ය දෙයක් වෙනවා සෝෂල් මීඩියා. ඉතින් ඒ හින්දා මන්නම් කියන්නේ කවදාවත් මේක මේ සෝෂල් මීඩියා තහනම් කරා කියලා අපේ රටේ තරුණ පරපුර හදන්න බෑ. ඒ තරුණ කොල්ල කෙල්ලොන්ට කියලා දෙන්න ඕනේ සෝෂල් මීඩියා එක හරියට පාවිච්චි කරන්න. පොඩි කාලේ ඉඳන් ඒ දේ නිකන් අර පුදුමයක් කරන්න නැතුව පොඩි කාලේ ඉඳන් ඒගොල්ලන්ට ක්ලෝස් කරලා සමීප කරලා එහෙම උනොත් කවදාවත් ඒකෙන් හොඳ දේ ගන්නව මිසක් මන්නම් හිතන්නේ නරක දේ ගනීවි කියලා. රංගන මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ජනතාවට තියෙනවා. ඒ අතර අපි ආරාධනා කරා ඔබට netfm බැලුම්ගල Facebook පිටුවට විත් ඔබේ අදහස් කියන්න කියලා. ඒ අතරේ ගමගේ හෂාරා කියනවා ඔය හදන්නේ මිනිස්සු තමන්ගේ අදහස් ඉදිරිපත් කරන එකත් නවත්තන්න. මොකද මිනිස්සුන්ට තමන්ගේ අදහස් නිදහස ඉදිරිපත් කරන්න තියෙන්නේ මේක විතරයි. ඒ වගේම දුලා එම් එදිරිසිංහ කියන්නේ පොඩි දරුවන්ට තහනම් කරා නම් හරි කොච්චර දැනුවත් කිරීම කරත් දරුවෝ ඒවයින් නොමග යනවා. ගොඩක් පවුල් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා බොහෝ විට මේ මුහුණු පොත නිසා. බොරු රැවටීම් මවාපෑම් විතරයි. ස්මාර්ට්ෆෝන් එන්න කලින් හැම ළමේම හරි ලස්සනට කවි පොත් කතා පොත් ළඟ තියාගෙන කියෙව්වා. ගමේ යාළුවෝ එක්ක සුහදව සෙල්ලම් කරපු සුන්දර කාලයක් තිබුණා. දැන් ඒ ළමා කාලයක් නැහැ. පවුල බිඳ වැටිලා මුලින්ම මිනිසුන්ගේ මයින්ඩ් එක හදන්න ඕන. ඒ වගේම දර්ශිකා රණසිංහ කියනවා මිනිස්සු හයිය කරගත්තේ මේ සෝෂල් මීඩියා. Tamange හයිය වුණේ සෝෂල් මීඩියා. ඒත් ඒක අයින් කරනවට වඩා සීමා කළොත් හොඳයි. මේ විදිහේ විවිධාකාර අදහස් තියෙනවා රංගන. ඒ අතර අපිත් එක්ක කතා කරපු අයත් හිටියා.
මට තාරංචිනා මේ සෝෂල් මීඩියා වලට මොකක් හරි වාරණයක් කරන්න යනවා මේ මොකක් හරි අභියෝගයක කතා මම හිතන්නේ ඒක ඇත්තටම ප්‍රැක්ටිකල් නෑ ඔක ඔය කතා කරාට ඔක මං හිතන්නේ කරන්න බැරි වේ එහෙම තමයි මගේ නම් අයිඩියා එක මොකද ලෝකේ ඕනම රටක් ගත්තාම සාමාන්‍ය සෝෂල් මීඩියා කියන එක ඕනම තැනක තියෙන දෙයක් නේද දැන් නිමල් සිරිපාලද සිල්වා ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කතාවක් සහ යෝජනාවක් කරනවා සෝෂල් මීඩියා වාරණය කළ යුතුයි මේමයි සමහර විටක ඔය කියන කතාව වලට සෝෂල් මීඩියා වල ඉම්පැක්ට් එකක් තියෙන පුළුවන් හැබැයි ඉතින් මේ ඔය කියන කතාව වලට මූලාරම්භය වෙන්නේ සෝෂල් මීඩියා කියලා මම නම් හිතන්නේ නැහැ මොකද සාමාන්‍යයෙන් දැන් සෝෂල් මීඩියා ගත්තාම ඔය වගේ දේවල් වලට පොඩි පොඩි ඉකුල් තියෙන දැන් එහෙම නැත්නම් අපි දන්නවනේ ඕනම දෙයක පොඩි පොඩි අඩුපාඩු ගැන තියෙන්න පුළුවන් දැන් සෝෂල් මීඩියා ගත්තාම ඊට වඩා හොඳ දේවල් හරි මිනිස්සුන්ගේ මතය සමාජගත කරන්න ඊට පස්සේ එකතුන්ට රටේ දේවල් ගැන සාකච්ඡා කරන්න ඒ දේවල් වලට ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා ඉතින් මම හිතන්නේ ඔය කියන මේ කලකෝලහල වලට සෝෂල් මීඩියාමයි වගේ කියන්න ඕනි කියලා අනිත් එක මේ මිනිස්සුන්ගේ පරිහානියත් එක්ක කොහොමත් ඔය දේවල් වැඩි වෙනවා ඒකට මේ සෝෂල් මීඩියා ගාව ගන්න එක මම හිතන්නේ මේ නිවැරදි දෙයක් හරි වැඩක් කියලා දැන් අපරාධ සිද්ධ වෙන්න නම් මේ සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි මේ සමාජයේ තව කොයිතරම්නම් ක්‍රියාකාරකම් තියෙනවාද සමාජ මාධ්‍යත් එක්තරා අවස්ථාවක විවිධ විවිධ ඒ සිද්ධියට අදාළව හේතු වෙන්න පුළුවන් දැන් වෙනත් සිවිල් ප්‍රශ්න නැත්නම් මේ වගේ අපරාධ සිද්ධ වෙන්න සහ මුලින්ම වරද තියෙන්නේ මෙතන යායි මෙතන කියලා අපිට ඒක හරියටම කේන්ද්‍රගත කරලා ඉලක්ක කරලා පෙන්වන්න බෑ මෙන්න මේ සමාජ මොකද දැන් අපි දන්නවා පහුගිය කාලේ දැන් පාසල් බස් රථ අනතුරක් සිද්ධ වුණොත් එහෙම පාසල් බස් රථ වලට මොකද කරන්නේ වෙනම පාටක් ගන්න කතා කරනවා ත්‍රිරෝද රථ අනතුරක් වෙලා කීප දෙනෙක් මිය ගියොත් එහෙම සීල ත්‍රිරෝද රථ මෙන්න මේ පාටයි වයස අවුරුදු 35ට වැඩි කට්ටියට තමයි පදින්න පුළුවන් විවිධ නීති කියන්නේ යනවා එක් සතියයි හැබැයි සතියේ දෙක වැඩි කෙරෙන්නේ නැහැ දැන් පාට ගන්නෑ දැන් පාට ගන්නෑ ඉතින් කියන්නේ මොකක් හෝ ප්‍රශ්නයක් තිබුණොත් ඒක පාට ගාලා පැලැස්තර ගාලා කරන්න උත්සාහ කරනවා ඒක කරලා දාන්නෙත් නැහැ හැබැයි මේ ප්‍රශ්නේ එහෙමම තියෙනවා ඒක නියාමනය කරන්න විධිමත්ව සැලසුම් කරන්න අපේ රට තවම අසමත් දැන් මේ කාලේ වෙනකොට ඔය වැඩි වෙලා තියෙන ළමා ප්‍රයෝජන අපසාර ඔය දූෂණ ඔය වගේ දේවල් වලට සෝෂල් මීඩියාම සෝෂල් මීඩියා වලින්ම ඔය දේවල් වුණා කියලා කියන්නත් බෑ මොකද මේ ඔය සෝෂල් මීඩියා තියෙන නිසා තමයි ඔය වගේ සිද්ධියක් වුණොත් ඉක්මනට ඔය මිනිස්සු දැනගන්නෙත් ඔය විදිහේ සිද්ධියක් ගැන කතා කරන්න ප්ලැට්ෆෝම් එකක් හම්බෙන්නෙත් සෝෂල් මීඩියා තියෙන නිසා තමයි ඒ වගේම ඔය ළමයින්ට ඔය වගේ දේවල් වෙන්නේ සෝෂල් මීඩියා වලින්ම කියලා කියන්නත් බෑ මොකද දැන් අද දවස වෙනකොට දැන් මේ දවස් ටිකේම වෙච්ච දේවල් එක්ක බලද්දි ගොඩක් ළමයි සෝෂල් මීඩියා නිසාම ඔක වුණා කියන්නත් බෑ සමහරක් විට තනි වෙච්ච ළමයි ඒ ළමයින්ගේ නැතිබැරි කම නිසා ඒ ළමයි මොකක් හරි දෙයකට සම්බන්ධ වෙලා ඒකෙන් වැරදි ඒකෙන් ඒ ළමයට මොකක් හරි වුණා ඒ වගේ දේවලුත් වෙනවා එතකොට සෝෂල් මීඩියා වලටයි ඒකටයි සම්බන්ධයක් තිබුණත් හැම දෙයකම හොඳ පැත්ත නරක පැත්ත කියලා දෙකක් තියෙනවා එතකොට දැන් සෝෂල් මීඩියා තියෙන නිසා තමයි අපිට පුළුවන් වෙන්නේ මේක ගැන තවදුරටත් කතා කරන්න මේකට විසඳුමක් හොයාගන්න පුළුවන් වෙන්නත් අපිට ඒ තුنين තමයි ළමයින්ට ඔය වගේ දේවල් වෙනවා කියලා දැන් ওই සෝෂල් මීඩියා තානම් කරන එක මේකට විසඳුමක් නෙමෙයි ඔල්ව කැක්කුමයි කියලා කොට්ටෙමාව කරනවා වගේ කතාවක් තමයි ඕක රංගන මේ ජනතාවට තියෙන විවිධාකාර අදහස් අර කළු සහ සුදු කියනවානේ කියන්නේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. ඉතින් මේකෙදි මේ ජනතාවට විවිධාකාර අදහස් තියෙනවා. ජනතාව බලන්නේ ජනතාව හිතන පතන විදිහ වෙනස්. ඒතකොට ඒ ඇත්ත කියලා විවිධාකාර අදහස් තියෙනවා. කොහොම නමුත් අපි මෙහිදී මේ බැලුම් ගල යථාර්ථය තුලින් කියන්නේ නැහැ. නිමල් සිරිපාලද සිල්වා මාතිතුමා කිව්ව කතාව වැරදි කියලා. එතුමා කිව්ව කතාව තුළ යම් යම් ගැටලුකාරී තත්වයන් තියෙනවා. මොකද මේක නියාමනය කරන්න ඕනද? එහෙම නැත්නම් මේක තහනම් කරන්න ඕනද කියලා. නමුත් අපි දන්නවා මේක විවිධ වැරදි වලට හේතු වෙන්න පුළුවන්. හැබැයි අපි මේකෙදි කරන්න ඕන ඇත්තටම නියාමනය කරන මේකට ප්‍රධාන හේතුව අපේ පාසල් ළමයින්ගේ තියෙන මේ පොඩි දරුවන්ගේ තියෙන සහ අපේ තරුණ පරම්පරාවේ තියෙන ලිංගික අධ්‍යාපන දැනුමක් නැතිකම ඒ වගේම මේ පිළිබඳව අධ්‍යාපනයක් නැතිකම දැන් සමාජයේ තියෙන කෙනෙක් අසහනකාරී පීඩනේ ඒවටමයි හේතුව. එතකොට මේක සෝෂල් මීඩියාස් නැවැත්වුවොත් වෙන්නේ අර තියෙන පීඩනය තවත් වැඩි වෙන. එතකොට සමහරක් විට දැන් සෝෂල් මීඩියාස් වලින් වෙන අපචාර අපි නවත්වුවා කියලා හිතුවට ඒ පීඩනය පිට කරගන්න සමහරක් විට එතකොට අපේ රටේ තියෙන දූෂණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ එළිපිට දූෂණය වෙන දේවල් කාන්තාවකට පාර බහලන්න බැරි තත්ත්වය තවත් වැඩි වෙන්න පුළුවන්. ඒකට විසඳුම විදිහට සෝෂල් මීඩියාස් නවත්තන්න ඉන්නේ මම හිතන්නේ විසඳුමක් විදිහට කර යුත්තේ සෝෂල් මීඩියාස් වල මේ වගේ අපචාර අපයෝජන කරන පුද්ගලයන් අල්ලගන්න මොකක් හරි ඇත්තකක් එහෙම නැත්නම් මොකක් හරි සෝෂල් මීඩියාස් තුලින්ම මේ IT පැත්තෙන්ම තාක්ෂණය පැත්තෙන්ම මොකක් හරි පිළියමක් යොදන එක තමයි මම හිතන්නේ අලුත් සුවගැනීමක් වගේ දෙයක්. ඒ කියන්නේ IT පැත්තෙන් අලුත් මේක අල්ලගන්න මේ කවුද හැක් කරන්න ඒ වගේ
ඒ වගේ දෙයක් කරන එක තමයි පිළියම. නැතුණ ආර්ථම එක නම් නෙමෙයි. රංගන මේ විදිහටම නිතිෆෙන් බැලුම් ගල Facebook පිටුව තුලත් බොහෝ දෙනා අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අතර අපි කිහිපයක් තෝරගත්ත සරච්චන්ද්‍ර මහත්මයා කියනවා බොරු සහ රැවටීම් නතර කළොත් ඇති වැඩි දේවල් එපා කියලා. ඒ වගේම මාලිංග කුමාර කියනවා අවශ්‍ය වන්නේ තහනම් කිරීම නෙමෙයි නියාමනයක් ඇති කිරීම. ඇමතිවරුන්ට ඉතින් මේව ඇලර්ජික්නේ කොහෙන් හරි හොර වැඩ එළියට එන හින්දා. ඒ නිසා ඒක කරන්නේ වාසියට. දැන් බලන්න සමාජ මාධ්‍ය මගින් කොයිතරම් බිස්නස් ඇති වෙලාද. මෙහෙම තහනම් කරනවා කියන්නේ මෝඩ වැඩක්. ඒ වගේම DS ප්‍රියංකර කියනවා මේ මිනිසුන්ගේ අදහස් විතරක් නෙමෙයි මම වගේ බිස්නස් කරන අයත් ඉන්නවා. තහනම් කරලා හරියන්නේ නැහැ. ඒ වගේම දුලා M එදිරිසිංහ නැවත සඳහන් කිරීමක් කරනවා අපිට කමෙන්ට් එකකින් පුළුවන් නම් දරුවන්ට දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කරන්න කියලා. ඒ අතර රංගන දැන් අපිට ගොඩක් දෙනෙක් කතා කරානේ. ඒ අතරත් විවිධ सोशल मीडिया प्लेटफॉर्म हरा व्यापार सोशल मीडिया नवत्तने सोशल मीडिया पाच करना दिग्दम पाचीन हरी अनागते මේ පිළිබඳව ඔබටත් විවිධාකාර අදහස් ඇති. අපි ඔබට ආරාධනා කරනවා නිතිෆෙන් බැලුම් ගල Facebook පිටුවට එන්න ඇවිත් ඔබේ අදහස කමෙන්ට් කරන්න. තරම් සෝෂල් මීඩියා වල දාලා ඇඩ්වර්ටයිස්මන්ට් දාලා මිනිස්සු තමන්ගේ දේවල් ප්‍රොමෝට් කරගන්නවා. ඒ වගේම මේ තමන්ගේ තියෙන හැකියාවන් වර්ධනය කරගන්න. ඊට අපි ගන්න ජනමාධ්‍ය විතරක් නෙමෙයි අනිත් හැමදේම තමන්ගේ තියෙන ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කරගන්න භාවිත කරන සෝෂල් මීඩියා. සෝෂල් මීඩියා නැති වෙනවා කියලා කියන්නේ ඒ හැමෝටම ලොකු ප්‍රහාරයක්. ඒ කියන්නේ ලොකු පහරක් වදිනවා එතන. ඒ වගේ දේවල් අනිවාර්යෙන්ම රටේ කඩාවැටීමටත් ලොකු බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. इकोनमी का पैटर्न दें अभी देखा लगी ना बहुत विलावट में सामान्य जनमाध्यम ठीक है ग्रुप वाहिनी वेंड पुलवाम वन विदली वेंड पुलवाम मेरा के जनमाध्यम ना गुड़ाक विलावट तमांगे सोशल क्या पेज के प्रमोट कर रहा है दें लोके थी ना रटवाल का ताम लोके बहुत रटवाल लगे सोशल मीडिया से आत्मा बिरा मिसु तमांगे एदिनदा जीविते पालू महान से नेता हेरे वाले इधर गाने सोशल मीडिया यूज करना हमें ही करना सोशल मीडिया वाली इक्कर समाज दारुनु गाने अपराध वाले तो लोग इफेक्ट है करवा के ये मैं बिना ना एक पाल नहीं करी जाने का तमाम राज्य वाले की मगे ने सोशल मीडिया बैन कर ला अपे सामान्य जनता वाली मत नती करने का मत नती कराने तो मे वगे तुम सिद्ध अपराध वाला राज्य क्रिया मारे तो अनिवार्य मांगा सोशल मीडिया बैन कर ले सोशल मीडिया अनिवार्य मैं मत प्रकाश कर प्रकाश फेसबुक की तरफ समाज जालासी जीवित मेवा लमिंग अपचार दखिल दखिल प्रसिद्ध मुदल हम करेवन समाज व्यसनीय දැන් මේ රංගන එතුමා මේ මීට කලින් පාර්ලිමේන්තුවේදී අපි කරපු කතාව ඉදිරිපත් කරානේ මේ කතාවේ කියන එතුමාගේ අතින් මේ චීනයේ සෝෂල් මීඩියා නැහැ කියලා. හැබැයි ඇත්තටම මේ චීනයේ සෝෂල් මීඩියා තියෙනවද කියන එක අපි ප්‍රශ්න කරන්න ඕන නේද? අපි මේ පිළිබඳව දැනගන්න කතා කළා චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ අකතික ආචාර්ය සුගත් රත්නායක මහත්මයාට. සමහර අවස්ථාවල අපි බොහෝ දේශපාලඥයෝ පවා කියනවා මේ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕන තහනම් කරලා චීනය වගේ තැනකට අපි යන්න ඕන කියන කාරණේ කියනවා මට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මේ අපි චීනයේ හරි සමාජ මාධ්‍ය තහනම් කරලා තමයි තිබෙන්නේ හැබැයි එතන තියෙන ප්‍රශ්නේ තමයි චීනය තමන්ගේ රටේ සමාජ මාධ්‍ය තහනම් කළේ තමන්ගේම වූ සමාජ මාධ්‍ය පද්ධතියක් බිහි කරාට පස්සේ දැන් උදාහරණයකට කිව්වොත් අපි දන්නවා
චීනයේ ෆේස්බුක් යුටියුබ් එවගේම ට්විටර් ඉන්ස්ටාග්‍රෑම් මේ සියල්ලම තහනම් විශේෂයෙන් මේවා තමන්ගේ ජංගම දුරකථන වලින් බාගත කරන්නවත් අවස්ථාවක් නැහැ හැබැයි චීනය මේ තහනම කළේ තමන්ගේම රටේ වූ සමාජ ජාල පද්ධතියක් බිහි කරගත්තට පස්සේ දැන් උදාහරණයකට කිව්වොත් ෆේස්බුක් වෙනුවට තමයි චීනය හඳුන්වලා දෙන්නේ WeChat ඊට පස්සේ ට්විටර් වෙනුවට තමයි චීනය හඳුන්වලා දෙන්නේ සිනා වේබෝ ඒ වගේම චීනයේ ප්‍රධාන වශයෙන්ම YouTube වෙනුවට තමයි හඳුන්වලා දෙන්නේ Youku එතකොට මේ වගේ සමාජ ජාල පද්ධතියක් බිහි කරලා සමාජ ජාල වලින් කෙරෙන්න ඕන කාර්ය චීනය ඉතාමත්ම හොඳින් කරන තත්ත්වයක් තමයි අපට පැහැදිලිවම දක්නට ලැබෙන්නේ නවීන තාක්ෂණයේ දියුණුවත් එක්ක ලෝකේ රටවල් මේ විදිහට ඉස්සරහට යනවා හැබැයි ලංකාව කියන රට මේක වහගෙන මේක තහනම් කරලා වාරණය කරලා තිබ්බොත් එහෙම අපි මේ තාක්ෂණයේ නැත්තම් මේ දියුණුවේ කොතනටද යන්නේ හැබැයි ප්‍රශ්නේ තියෙනවා මාලි දැන් අපි දන්නවා පාසල් විෂය නිර්දේශය තුළට මේ තියෙන අන්තර්ජාලය පිළිබඳව හදාරන දරුවන්ට අවස්ථාවක් ලබා දෙලා තියෙනවා ඒ වගේම අපි දන්නවා රජයේ විවිධ රජයන් වශයෙන් මැදිහත් වෙනවා තියෙන Wi-Fi කලාප බිහි කරන්න එහෙම නැත්තම් තියෙන තාක්ෂණයේ මේ පහසුකම් ලබා දෙන අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයන් පිළිබඳව සොයා බලනවා. ඒ වගේම පාසල් දරුවන්ට ටැබ් පරිගණක ලබා දෙන්නම් කියලා කතා බහක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සියලු දේවල් පාදක වෙන්නේ මේ දරුවන්ගේ අධ්‍යාපනයේ හෝ වුණු විධිමත් විදිහට සමාජගත කරන්න. ඉතින් එහිදී සමාජ මාධ්‍ය භාවිතය එක පැත්තකින් නම් එපා කියනවා. හැබැයි පාසල් අධ්‍යාපන ක්‍රමය තුළටත් මේ දේවල් එක්කාසු කරලා තියෙනවා. සහ රජයන් විවිධ ආණ්ඩු ක්‍රියාත්මක වෙනවා. මේ දේවල් ප්‍රවර්ධනය කරන්නත්. ඉතින් එහෙනම් මේ දෙක අතරේ පරස්පරතාවයක් තියෙනවානේ. අනිත් කාරණේ තමයි රංගන හොඳටම බැලුවොත් මේ සෝෂල් මීඩියා දැන් නැත්තේ කොතනද කියලා හොයන්න එකනේ අහොයන එකනේ අමාරු. සෝෂල් මීඩියා කියන එක හැමතැනම තියෙන හැම ආයතනයකම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මේ දේශපාලන කටයුතු වලට දේශපාලනය තුළ ප්‍රචාරණ කටයුතු කරන්න මැතිවරණ කාලයේදී වැඩිපුර පාවිච්චි කරන්නේ සෝෂල් මීඩියා. ඒව තමයි මේ ජනතාව අතර හුවමාරු වෙන්නේ. කොහොම නමුත් රංගන දැන් චීනය පිළිබඳව අදහස් දැනගන්න අපි කතා කරානේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාට. එතුම පැහැදිලි කරා චීනය කියන්නේ වෙන් වෙන් කණ්ඩායම් ආශ්‍රයෙන් එකතු වෙලා සමාජාල මාධ්‍ය භාවිත කරන්නේ කොහොමද ඒවයි කාර්යයන් කොහොමද සිදුවෙන්නේ කියන එකත් එතුමන් තවදුරටත් පැහැදිලි කරා QQ වගේ දේවල් ඉතාමත්ම ප්‍රසිද්ධ වෙලා තියෙනවා චීනයේ විතරක් නෙමෙයි සමහර කණ්ඩායම් වලට විශේෂිත වූ සමාජ මාධ්‍ය පවා තියෙනවා දැන් උදාහරණයක් වොත් රෙන්රෙන් කියන එක ඉතාමත්ම ජනප්‍රිය සමාජ මාධ්‍ය පද්ධතියක් හැටියට හඳුන්වන්නට පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ අතර. ඉතින් ඒ නිසා ඔවුන් මේ සමාජ මාධ්‍ය හොඳට තමන්ගේ අදිනදා අවශ්‍යතා ඉෂ්ට කරගන්න ඒ වගේම තමන්ගේ සම්නිවේදන කටයුතු වලට බාහිර සමාජයේ වෙන්නේ මොනවද කියන එක මේ හැම දෙයකටම ඔවුන් මේක ඉතාමත්ම හොඳින් පාවිච්චි කරනවා උදාහරණයකට කිව්වොත් ලෝකේ වඩාත්ම ජනප්‍රිය පස්වෙනි සමාජ මාධ්‍ය තමයි WeChat කියලා කියන්නේ. එතකොට මේ WeChat හරහා කරන්න බැරි දෙයක් නැති තරම්. දැන් උදාහරණයකට කිව්වොත් සාමාන්‍යයෙන් WeChat එක through අපි එළියට ගියාට පස්සේ යම් කිසි විදිහකට අපි බඩු බාන්න මොනව හරි ගන්න එළියට ගියාට පස්සේ කඩේකට ගියාට පස්සේ ඊට පස්සේ එළවලු ටිකක් ගන්න පළතුරු මේ හැම දෙයකදීම අපි ගෙවීම් කරන්නේ WeChat through. ඒ විතරක් නෙමෙයි අපිට සමහර අවස්ථාවල සිද්ධ වෙනවා නම් අපි ටැක්සි එකක් බුක් කර ගන්න ඕන නම් අපි ඒක කරන්නේ WeChat through. ඒ විතරක් නෙමෙයි සමහර ගෙවීම් කරන ඒවා. ඒ විතරක් නෙමෙයි අපිට ඔෆිස් වලට අවශ්‍ය කාර්යාල වල වැඩ කටයුතු පවා කරගැනීමේ හැකියාව තිබෙනවා. ෆයිල් හුවමාරු කර ගැනීම, ෆොටෝ හුවමාරු කර ගැනීම, වීඩියෝ හුවමාරු කර මේ හැම දෙයක්ම අපිට කරගන්නට සිද්ධ වෙලා තියෙනවා. එතුමා අදහස් එකතු කළේ නැත්නම් ඒ අත්දැකීම් එකතු කළේ ඒ චීනයේ තියෙන තත්ත්වය පිළිබඳව. ඒ වගේම ලෝකයේ අනිකුත් රටවල් වල තියෙන මේ සමාජ මාධ්‍ය භාවිතාවේ තියෙන තත්ත්වය පිළිබඳවත් අපි සොයා බැලුවා. ඒ නිසා අපි කතා කළා ආචාර්ය රංග කලන්සූරිය මහත්මයාත් එක්ක. Facebook එක කියන්නේ පබ්ලිෂර් කෙනෙක්. එයා ප්‍රකාශකෙක්. එයා මාධ්‍ය ප්ලැට්ෆෝම් එකක් හදලා දීලා තියෙනවා තමුන් කැමති කෙනෙක්ට ඇවිල්ලා කතා කරන්න කියලා. හැබැයි ලංකාවේ බොහෝ රටවල් තියෙන නීති අනුව පළ කරන දේ මේ අම් මාධ්‍යගෙන ඔබේ net FM නාලිකාවෙන් පළ වෙන දේ මම මේ කියන දේ වග කියන්නේ මම විතරක් නෙමෙයි. ඔබේ මාධ්‍ය නාලිකාව රෝහල කියන්නේ. මේ කියන දේ නීති එකයි. සමහර රටවල් වල මේ තර්කය ගෙනල්ලා Facebook කම්පැනියත් වග වීමට ගැට ගහලා තියෙනවා. දැන් ජර්මනිය වගේ යුරෝපයේ බොහෝ රටවල් වල Facebook කම්පැනිය නීතියකට ගහනවා ඔබේ ප්ලැට්ෆෝම් එකේ මොකක් හරි අපහාසාත්මක දෙයක් නීති විරෝධී දෙයක් කියවුනොත් Facebook කම්පැනිය විදිහට ඔබත් වග කියන්න ඕනේ ඔබටත් අපි ගඩ ගහනවා කියලා. උගක් කලාවට ප්ලැට්ෆෝම් එක කම්පැනි එක ටිකක් ප්‍රවේශම් වෙනවා තමුන්ගේ මේ තලයේ තමුන්ගේ මාධ්‍ය මොනවද මිනිස්සු ඇවිල්ලා කියන්නේ කියලා පොඩි ඒගොල්ලෝ නියාමනයක් හදා ගන්නවා. හැබැයි ඕකට එකඟ වුණා Facebook කම්පැනිය. දැන් ඒගොල්ලෝ ඒ ක්‍රමේ ඉන්නවා. පකිස්තානයේ ඔක්කරන්න ගිහිල්ලා කිව්වා එහෙනම් ඕගොල්ලෝ ඒකම කරන්න ගියාම Facebook කම්පැනිය කිව්වා ඕගොල්ලෝ නීති හදාගන්න ඔගොල්ලොම කරගන්න අපි මේක ගලවගෙන පකිස්තානෙන් යනවා. පකිස්තානෙට Facebook නැහැ. එතකොට ආණ්ඩුවට නිරුත්තර වෙන්න වුණා. මොකද මේක ඇමරිකන් කම්පැනියක් වුණාට දැන් සම්පූර්ණයෙන්ම
සමාජගත වෙලා ජනගත වෙලා ඉවරයි. ඉතින් ලංකාවේ Facebook තහනම් කළොත් දවසකට කොන් තරම් විරෝධයක් ඇයිද? අපි දන්නේ නැහැ අපි අපි තාම හුඟක් අය අවබෝධයක් නැහැ මේක ඇමරිකන් කම්පැනියක් මේක ඇමරිකන් කම්පැනියක් ඔබ දාන පළ කරන හැම දෙයකින් යම් ප්‍රමාණයකට මුදලක් කම්පැනියට යන්න පුළුවන් ආදායමක් ගන්නවා මේ 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 ඒ ඒ ඒ අර වාණිජ සන්දර්භය අපි දකලා නැහැ නේ කොහකට කතා කරන්නේ නැහැ නේ මිස්සු පාලනය කරනවා මේක නියාමන ක්‍රම වේද කියන යම් යම් සාකච්ඡා තියෙනවා දැන් ওই චීනේ එහෙම Facebook නැහැ නමුත් එයත් යම් යම් සමාජ ඒ සමාජ මාධ්‍ය ඒගොල්ලෝ හදාගෙන WeChat වගේ දේවල් අදහස් පළ කරගන්නවා හැබැයි ඒ පළ කරන අදහස් වලට උඩින් ලොකු උකුසු ඇක්ස් එකක් තියෙනවා චීන ආණ්ඩුව රූල පයින්ද බෑ රූල පැන්නොත් චීන ආණ්ඩුව ඒ කියන කෙනාට පියවර ගන්න අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැහැ ලංකා වගේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙෂන් කියන එක අදහස් ප්‍රකාශ කිරීම තමුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට ව්‍යවස්ථාවක් ඉදිරි දීලා තියෙනවා ඒ නිසා ඒවට තියෙන ටිකක් සීමාවල් රටවල් දාන්න අමාරුයි අපි ඒ නිසා සහ මුලින්ම මේ සමාජ මාධ්‍ය භාවිතය තහනම් කරනවා අපිට එහෙම තහනම් කරලා කටයුතු කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳව සමාජයේ ජනතාවගේ විවිධ අදහස් මේ විදිහට එකතු වුණා සමාජ මාධ්‍ය හරහා මේ දවස්වල අපිට වැදගත්ම දේ තමයි කොරෝනා මේ තොරතුරු. එතකොට අපිට TV එකේ හොඳටම අපි දකින පෙන්නන්නේ එකක්. අද දවසේ මෙච්චරයි කියනවා. PCR පරීක්ෂණ 20000ක් විතර කරලා කියනවා ආසාදිතය 2500 කියලා. ওই PCR පරීක්ෂණයේ ගන්න 60000ක් කරොත් ආසාදිතය 6000. එතකොට අපිට ඒ වේ තේරෙනවා සහ ඒ ප්‍රතිකාර ගන්න ප්‍රතිකාර මධ්‍යස්ථානවල කිය ගැටලු අපිට සමාජ මාධ්‍ය හරහා අපිට දැනගන්න පුළුවන්. මීඩියාස් වලින් පෙන්නන්නේ නැහැ අතර මේක නියම රංගපෑමක් වගේ. ඇත්තටම මෙතනදී කරන්නේ ළමා අපයෝජන කාන්තා හිංසනය වගේ දෙයක් මාතෘකාවක් අරගෙන ඒක නිකන් අපි ගැන හිතනවා වගේ රඟපාලා අර ආණ්ඩුවේ තියෙන හෙළුව වහගන්න කරන පොඩි රඟපෑමක් නැතුව මේක මේ අපිට ආදරයට කරන දෙයක් නම් නෙමෙයි අත්‍යවම සමාජ මාධ්‍ය එහෙම තහනම් කරන්නත් බෑ. මොකද මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්. මේක මානව අයිතිවාසිකම් කඩකිරීමක් විදියට යනවා. මොකද සෑම මිනිහෙක්ටම අයිතියක් තියෙනවා තොරතුරු දැනගන්න. ඒ වගේම තොරතුරු බෙදා ගන්න. ඒකට මේ දේවල් කඩකිරීමක් වෙනවා. මොකද ඒකාධිපති පාලනයක් නෙමෙයි කියනවනේ තියෙන ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳටම රකින්න රටක් කියනවනේ. එහෙම වුණත් අර ගුරුවරු එළියට දැස්සාදී මුළු ලංකාවම එළියට බහි. මොකද සෝෂල් මීඩියාස් වලින් දන්නවා ගොඩක් ඔන්ලයින් බිස්නස් තියෙනවා. ඒකට මේ කොවිඩ් සීසන් එකේ ගොඩක් ඩිලිවරිස් එතකොට කියන්නේ ඔන්ලයින් ක්‍රමයට තමයි බඩු බෙදා හරින්නේ ගුණාත්මක භාවය පිළිබඳ දැන් අපි සෝෂල් මීඩියාස් වල දකිනවා එතකොට සමාජාකල හදිසි අවස්ථාවකදී උපකාර කරන AA පුද්ගලයන්ව සම්බන්ධ කරගන්න අපි සෝෂල් මීඩියාස් ඕන සෝෂල් මීඩියා වලින් හැමදේම නතර කරන්න නම් බෑ සාමාන්‍යයෙන් ඔය ළමා අපචාර ඔය සෝෂල් මීඩියා හරහත් වෙනවා සෝෂල් මීඩියා නැවැත්තුවා කියලා ඕක නතර වෙනවා කියලාත් කියන්න බෑ ඇත්තටම මොකද ලංකාවේ කියන්නේ මිනිස්සුන්ගේ ආකල්ප මිනිස්සුන්ගේ මිනිස්සු හිතන විදිය වෙනස් කළා මිනිස්සුන්ගේ දැනුම හොඳ තත්ත්වයක තියෙනවා නම් සාමාන්‍යයෙන් ඕවා වෙන ප්‍රමාණය අඩු වෙනවා සෝෂල් මීඩියා WhatsApp ගන්නකො WhatsApp Telegram ඕවා Facebook ඒවා හරහානේ දැන් ගොඩක් දුරට මාර්ගගත අධ්‍යාපනය වෙන්නේ මාර්ගගත අධ්‍යාපනය දැන් සෝෂල් මීඩියා තහනම් කළොත් වෙන්නේ මාර්ගගත අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නතර වෙනවා මොකද ළමයින්ට විදිහක් නැහැනේ ඔන්ලයින් යන්න ඔන්ලයින් විදිහක් නේද මාර්ගගත අධ්‍යාපනයේ කඩාකප්පල් වෙනවා දැන් ඕකෙන් අපේ ළමයි කොටසක් ඉන්න සමහර අය ඕක හොඳට පාවිච්චි කරන අය බිස්නස් කරනවා ඒ බිස්නස් කරන එකත් නතර වෙනවා ඔය වගේ සෝෂල් මීඩියා තහනම් කළොත් ඇත්තටම සෝෂල් මීඩියා තහනම් කිරීම කියන්නේ ඕකට හරි විසඳුමක් නෙමෙයි ඇත්තටම ඕකට හොඳම විසඳුම තමයි මම නම් හිතන්නේ සෝෂල් මීඩියා තහනම් කරනවටත් වඩා සමාජය හදන්න ඕනේ සමාජය හැදුවොත් ඕක හරියනවා ගොඩක් දුරට සමාජය හරි විදිහට හැදුනොත් ඕවා නිකම්ම නතර වෙලා යනවා Facebook එකතුළු සමාජ ජාලාවන් තහනම් කිරීම සම්බන්ධයෙන් නිවල් සිරිපාසිරිලා අමාත්‍යතුමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා මේ දේවල් තහනම් කරනවද නියාමනය කරනවද කළ යුත්තේ දැන් හැබැයි අපි දන්නවා දැන් ලෝකේම මේ තියෙන කොවිඩ් වසංග තත්ත්වයත් එක්ක ලෝකේ බොහෝ ව්‍යාපාරික කටයුතු සිද්ධ වෙන්නේ ආර්ථිකයේ තීරණය වෙන එක්තරා සංදිස්ථානයක් විදිහට නැත්නම් හොඳ වෙළඳපොළක් නිර්මාණය කරන තැනක් විදිහට සමාජ මාධ්‍ය බොහෝ දෙනෙක් පාවිච්චි කරන දෙන එවන් තත්ත්වයක් තුළ තමයි මෙවැනි කතාබහක් ඉස්මතු වුණේ. ඔව් ඒ වගේම රංගන මේ පිළිබඳව කියන්නේ ආසියාවේ සංවර්ධනයට කොහොමද මේ Facebook සමාජ ජාල මාධ්‍ය බලපාන්නේ මේක තියෙන බලපෑම ධනාත්මකද ඍණාත්මකද මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවල විශේෂයෙන්ම චීනයේ විශ්වවිද්‍යාලවල මහ
මහාචාර්යවරුන් මේ පිළිබඳ අධ්‍යයනයක් කළා තියෙනවා පරීක්ෂණ කළා තියෙනවා එහිදී මේ කියන කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු වෙලා තියෙනවා ප්‍රතිඵල ගණනාවක් හමු වෙලා තියෙනවා ඒ අතර කියන කාරණයක් තමයි ආසියාවේ මේ රටවල් වල මේ ගොඩක් මේ කියන්නේ රටේ පරිභෝජනය කරන data වලින් 60% භාවිත කරන්නේ Facebook යනලු හැබැයි පාවිච්චි කරන මේ data 60% ප්‍රමාණය ඇත්තටම ඵලදායී විදිහටද භාවිත කරන්නේ කියන එකත් ගැටලුවක් තියෙනවා එහි ප්‍රතිඵලයක් විදිහට තවත් කාරණයක් තමයි මේ Facebook කියන සමාජ ජාල වලට යොමු වීමේදී සංවර්ධන වේගය ඇතැම් අවස්ථාවකදී 12%කින් පමණ අඩු කරනවා කියලත් කියනවා මොකද මේක වැඩි ප්‍රමාණයක් මේක කාලය යොමු කරාට මේක ඍණාත්මක නයි යොදාගන්නේ සංවර්ධනයට හේතුවක් වෙන්නේ නැහැ නිරංගන ඒ නිසා අපි කල්පනා කරන්න ඕනේ ඇත්තටම මේ කියනවා විදිහට මේ පරීක්ෂණ වලින් හැදලා තියෙන දත් එතකොට මේ කියනවා Facebook සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් තවත් සමාජ මාධ්‍ය වෙන්න පුළුවන් ඒ වෙනින් ඔබ data වැය කරනවා නම් ඒ වැය කරන data වලින් රටට හෝ ඔබට යම් යහපත් දෙයක් සමාජයට යහපත් දෙයක් සිදුවනවාද කියන කාරණය පිළිබඳව එකපාරක් නෙමෙයි 10 පාරක් විතර හිතන්න ඕන අනිවාර්යෙන්ම ඔව් ඒ වගේම නිවල් සිරි පාසල ඇමතුමා මේ ප්‍රකාශය කළේ කුමන කාරණාවක් පදනම් කරගෙනද කියලාත් ඒත් මගෙන් ඇහුවා ළමා අපචාර සහ මේ රටේ කාන්තාවන්ට සිදුවන හිංසන පිළිබඳව ගැඹුරෙන් හොයා බලනකොට අපිට පේනවා මුහුණු පොත ඒ වගේම විවිධ සමාජ ජාලා වෙබ්සයිට් මේවා බොහෝ අය විසින් කිසිම වගකීමක් රහිතව ඒවා පාවිච්චි කරලා නොයෙකුත් අපචාර වැඩ කිරීමට ඒ වගේම මේ බොහෝ දෙනාව මේ විදිහට අපයෝජයට ලක් කිරීමට ඒවා යම් ආකාරයක මෙවලම් බවට පත් කරගෙන තියෙන नरक देवाई රංගන අපි මේ මේ අතර අපේ ජනතාවට අදහස් පළ කරන්න අවස්ථාවක් දුන්නේ Facebook සමාජාල හරහා අපි මේ Facebook එක මේ විදිහට පාවිච්චි කරන් ජනතාවගේ අදහස් ගන්න මේ වයින් ප්‍රතිඵල ගෙන දෙන දේවල් කරනවා මොකද net fm බැලුම් ගල සමාජ මාධ්‍ය හරහා කරන තොරතුරු දැනුවත් කිරීම අපරාධ පිළිබඳ හෙළිදරව් මේ පිළිබඳව ජනතාව දැනුවත් වීම වෙනවා සහ මේ වයින් ගැලවෙන්නේ කොහොමද කියන එකනේ අපි හෙළි කරන්නේ ඒ කාරණේදී අපි ජනතා අදහස් ලබා දෙන්නත් ඉඩකඩ ලබා දෙලා තියෙනවා මොකද මාධ්‍යයේ ජනතාවගේ අදහස් ලබා ගැනීමේදී ඒ ලැබෙන ඉඩකඩ බොහෝ ආයතනවල අඩුයි නමුත් සාපේක්ෂ विशाल वशेन නැත්තම් වෙන හේතුවක් නැහැ කියලා තමයි රාජිත මෙන්ඩිස් කියන්නේ. ඒ වගේම රෝහිණී සුජීවා මහත්මිය කියනවා මිනිස්සු තරහ පිරිමහනවා. හොඳ දේටයි නරක දේටයි හැම දේටම මේක පාවිච්චි කරනවා. අවශ්‍ය දේවට අනවශ්‍ය දේට පාවිච්චි කරන්න කොහොමද කියලා මේක දැනගෙන හිටියොත් හොඳයි කියලා තමයි කියන්නේ. ඒ වගේම අමිල චානුක කියනවා ඇත්තටම ඕව කරන්න පුළුවන් වැඩද? මුලින් ඉඳලම ළමයින්ට හොඳ නරක කියා දෙනවා නම් ඉවරයිනේ. ඒ වගේම විරාජ් මිතුම් රංගනාත් කියනවා වයස වරුදු 18ට අඩු ළමයින්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ඕන කියලා. මේ විදිහට විවිධාකාර අදහස් මෙහි තියෙනවා. ඔව්. දැන් ඒ විදිහට මේ තහනම් කරනවාද නියාමනය කරනවාද කුමක්ද කළ යුත්තේ කියන කාරණා පිළිබඳව අපිත් එක්ක කතා කළා මාධ්‍ය නීති සංසදයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ජගත් ලේනාරච්චි මහත්මයා. කියනවා සමාජ මාධ්‍ය තුලින් ළමා අපයෝජනයන් වෙනවා කාන්තා හිංසනයන් වෙනවා චරිත විනාශ කරන මෙහෙම හැම එක ගැන සමාජ ජාලා තුල මේ සිදුන අයහපත් දේ ගැන කතා වෙනවා. හැබැයි අපිට මේ කියනවා දේවල් සමාජ ජාලා මාධ්‍ය වාරණයට එහෙම නැත්නම් අපි කියනවා මේවා ඉවත් කරලා පෙරදිග තහනම් කරලා මේ දේවල් අපිට නවත්ත ගන්න පුළුවන්ද? මේකද විසඳුම අපි කළ යුතු? නෑ. පාරේ වාහන ඇක්සිඩන්ට් වෙනවා කියලා වාහන නවය අනේක නවත්තන්නේ නෑනේ පාරක. අපි ඒකට අදාළ වෙන අනිත් ප්‍රිකෝෂන් දේවල් නේ යොදවන්න ඕනේ. ඒ කියන්නේ දැන් පාරේ වාහන वाहन एक्सीडेंट होना के वाहन आने के नमस्ते तो नह ඒ වාහන ඇක්සිඩන්ට් වෙන්නේ නැතු යන ආකාරයට එක්කෝ ඒ වාහන වල කාර්මික තත්ත්වය උසස් කරන්න ඕනේ ඒ වගේම රියදුරන්ගේ විනය හදන්න ඕනේ ඒ වගේම පාරේ බාධා ඉවත් කරන්න ඕනේ ඒ වගේ තමයි සමාජ මාධ්‍ය තුලින් සිදුවෙන හානිය හානියක් සිදුවෙනකොට ඒ හානිය වළක්වන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම වැදගත් වෙනවා ඒ ක්‍රියාමාර්ග ගැනීම වගකීම පාර්ෂන් කීපයකට තියෙනවා එකක් තමයි රජයට තියෙන වගකීමක් ඒ වගේම පරිශීලකයන්ට තියෙන වගකීමක් ඒ වගේම මේ සමාජ ජාලා වලට පාස්කම් සැලසෙන සමාජ ජාලා වේදිකාවන්ට තියෙන වගකීමක් ඒ අරුණහම මාධ්‍යට අධ්‍යාපන ආයතනවලට එවැනි සමාජයකට තියෙන වගකීමක් මේ සම්බන්ධව
ඒ භාවිත කිරීමේ ක්‍රමවේදය අනුව තමයි මේක හොඳටද නරකටද පාවිච්චි කරන්න කියලා. දැන් අපි පිහියක් ගත්තොත් තමයි ඒ පිහියෙන් අපිට පාන් කපන්න පුළුවන්, අඹගිරියක් කපන්න පුළුවන්, පලාලේ යන්න පුළුවන්. එහෙම නැති වුණොත් එහෙම ඒ පිහියෙන් උණ්ණන් ඇනලා තව කෙනෙක්ව ඝාතනය කරන්නත් පුළුවන්, තුවාල කරන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා හොඳ විදිහට නරක විදිහට පාවිච්චි කරන්න කියලත් අපි ඒ ගැන අවධානය යොමු කරන්න ඕනේ. හැබැයි නීතිය පැත්තෙන් බැලුවොත් එහෙම මේ තත්ත්වය කොහොමද විග්‍රහ කරන්නේ පිළිබඳව ජනාධිපති නීතිඥ යුවර සිල්ල මහත්මයා පැහැදිලි කළා. සමාජ මාධ්‍ය කියන එක අපි ප්‍රථමයෙන්ම කියනවා ඉතාමත්ම අත්‍යවශ්‍ය දෙයක්. මේ සම්බන්ධයෙන් මූණු පොත සහ වෙනත් ඒහා සම්බන්ධිත ට්විට ගිනුම්, ඊට පස්සේ තිබෙන WhatsApp ඒ ආදී විශේෂයෙන්ම තියෙන ඒ ගිනුම් හරහා පණිවිඩ හුවමාරු කිරීම සම්බන්ධව අපේ රටේ ජනතාව දක්වන උනන්දුව ඉතාම වැදගත්. නමුත් ඒ උනන්දුවට අපරාධයක් වෙන විදිහට සමහර පුද්ගලයින් මේ සමාජ මාධ්‍ය අයථා භාවිතා කරනවා. නිසා ඒගොල්ලෝ ඒ භාවිතා කිරීමේ වැරද්ද සම්බන්ධව කටයුතු කිරීමේදී අපිත් නොදැනුවත්ම ඒවා ඉදිරියට ප්‍රචාරය කරන්න පෙළඹෙනවා. උදාහරණයක් ඇටියට යම් කිසි කෙනෙකුට අපහාස කරන නැත්නම් ඒ අයගේ ලිංගික ක්‍රියාවන් සම්බන්ධව හෝ ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පටයක් ඉදිරිපත් කළා දැම්මහම ඒක සම්බන්ධයෙන් අපි ඒක බලලා ඒක ඩිලීට් කරනවා නම් අපේ දුරකථනයේ එන එක නවත්තන්න අපහසුයි. නමුත් ඒ සම්බන්ධව ඉදිරිපත් කළා අපි ඒකට ලයික් කිරීම, එහෙම නැත්නම් ඒක ඉදිරියට ෆෝවර්ඩ් කිරීම, ඒකට මත ප්‍රකාශ කිරීම, ඒවා කිරීම තුළ අර එවන පුද්ගලයා පමණක් නෙමෙයි අනිත් ඒකට සම්බන්ධ වෙන අනිකුත් අයත් මේකට වග කියන තත්ත්වයක තමයි නීතිය තිබෙන්නේ. මේ තත්ත්වයේ නීතිය තිබුණා වුණාට මදි මේක නියාමනය විය යුතුමයි. මොකද නැත්තම් වෙන්නේ සාමාන්‍ය ජනතාවට විවිධාකාර කටයුතු වලට මුහුණ දෙන්න වෙනවා. රංගන, මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මෙහි තියෙන නියාමනය පිළිබඳ නීතිමය කරුණු කාරණා පිළිබඳ කතා කළා වගේම ආචාර්ය රංග කලන්සූරිය මහත්මයාත් එක්කත් කතා කළා. මේ කියන්නා වූ කාරණා වළක්ව ගන්න මේ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනද, එහෙම නැත්නම් මොන වගේ දෙයක්ද කරන්න ඕන කියන අපි එතුමාගේ අදහසට සවන් දෙමු. දැන් මම වැඩ කරන හුඟක් රටවල මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද මිනිස්සු අතර මෙවලමක් දීලා තියෙනවා, තමුන්ට ඕන දෙයක් කියන්න, තමුන්ට ඕන දෙයක් කියන්න, තමුන්ට ඕන පින්තූරයක් දාන්න. එහෙම ඉදහසක් දුන්නාම තමුන් ඉතින් ලොකු තමුන්ට තේරෙන්නේ නැහැ මම මේ කතා කරන්නේ ලොකු සමාජයකට. දැන් මාධ්‍යවේදීනියක් විදියට ඔබට කියනවා මේ සංයුක්ති මේ කතා කරන්නේ ලොකු ඔඩියන්ස් එකකට. එනහරි සංයමයෙන් කරන්න ඕනේ, අපි ආචාර ධාර්මිකව කතා කරන්න ඕනේ කියන සංයමයේ හැදියාව මාධ්‍යයෙන් ඔබට තේරෙනවා. හැබැයි මේ 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 පුහුණුව දැනීම නැති සාමාන්‍ය පුද්ගලයෙක් අතට, අපි තවත් කිව්වොත් අධ්‍යාපනයක්වත් හරියට නොලද කෙනෙක් අතට, දැනුමක් නැති කෙනෙක් අතට මේ මෙවලම දුන්නොත් පාවිච්චි කරන දේ තමයි අද මේ වෙන්නේ. ඒ හින්දා හුඟක් රටවල මේක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ එන්නේ මිනිස්සු කිව යුතු දෙයි නොකිව යුතු දෙයි කියන විදිය සංවරභාවය පිළිබඳ දැනීමක් මිනිස්සුන්ට නැහැ. ඒ නිසා අර පිහිය අතර දෙන්න කලින් ඒ පිහිය පාවිච්චි කරන්නේ කොහොමද කියලා අවබෝධයක් මිනිස්සුන්ට දෙන්න තිබුණා. නමුත් දැන් ඒකට කාලෙ නෙමෙයි, හැබැයි ඒකට කාලයක් යනවා තවත් පරක්කු නැහැ. පරිම මිනිස්සුන්ට ඉස්කෝලවල පාසල්වල මම කියන්නේ විෂයත්ය ළමයින්ට උගන්වන්න වෙනවා. මෝ ස්මාර්ට්ෆෝන් එක තහනම් කළ මේ වැඩේ කරන්න බෑ. එතකොට අපි හරි පුරවැසියෙක් හදනවා නම් සමාජ මාධ්‍යයෙන් අපි පුරවැසියාගේ හඬ සමාජයට දෙනවා නම් ඒ පිළිබඳ අවබෝධයක් පාසල් වලදී දෙන්න ඕනේ. විශ්වවිද්‍යාල පරක්කු වැඩි මගේ මතය නම් දැන් රෝහල් වල රජයේ තැන් වල අපේ දේශපාලඥයෝ ඒගොල්ලෝ වැරදි කරනවා නම් පොලිසිය වැරදි කරනවා නම් ඒවා සමාජ මාධ්‍ය මගින් පෙන්වුවට මම කිසිම පුරණවීමක් වෙන්නේ නැහැ. නමුත් මම කිව්වේ විශේෂයෙන්ම කුඩා ළමුන් පිළිබඳව, කාන්තාවන් පිළිබඳව මේ සමාජයේ සිදුවෙන විවිධ අපයෝජනයන්ට තුඩු දෙන ආකාරයට පාවිච්චි කිරීම තමයි මම වැරද්දක් හැටියට පෙන්ලා දුන්නේ. නමුත් දේශපාල විවේචනය කිරීම නැත්තම් රජයේ වැඩ කටයුතු විවේචනය කිරීම ඒවා සමාජ මාධ්‍ය වලින් කරන්නේ ඒවට නිදහස තියෙන්න ඕනේ. ඒවා නතර කර යුතු නැහැ. නමුත් වැරදියට සිදුවෙන දේවල් නියාමනය කිරීම සඳහා වැඩ පිළිවෙලක් අත්‍යවශ්‍යයි. නිමල් සිරිපාසෙල්ලා අමාත්‍යතුමා කරන ලද ඒ ප්‍රකාශය පදනම් කරගෙන තමයි net fm බැලුම් ගල් සාකච්ඡා කරමින් ඉන්නේ. සමාජ මාධ්‍ය භාවිතය තහනම් කළ යුතුද, වාරණය කළ යුතුද, නැත්නම් ඒ නියාමනය කළ යුතුද කියන කාරණාව පිළිබඳවයි අපි යථාර්ථයෙන් අද සොයාගෙන ගියේ. මෙහිදී අපි ජනාධිපති නීතිඥ යුවර්ද සිල්වා මහත්මයා සමග මේ පිළිබඳව වැඩිදුරටත් කතා කළා. අපි පිළිගන්න දෙයක් තමයි
අපේ රටේ ව්‍යස්තාවයෙන්ම පිරිය අරගෙන තියෙනවා භාෂණී නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක පැහැදිලිව පිළිගන්න දෙයක්. නමුත් ඒ නිදහස අයුතු ලෙස අයථා ලෙස පාවිච්චි කරනවා කියලා කියන්නේ ඒක විශාල අපරාධයක්. ඒ තත්වය ගැන දැන් අධීක්ෂණය කිරීම සඳහා පොලිසියේ වෙනම ඒකකයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. ඒ පොලිසියේ ඒකකය මම දකින විදිහට මීට වඩා ක්‍රියාකාරී තත්වයකට පත් වෙනවා. ඒ අය අධීක්ෂණය කරන්න ඕනේ මෙවැනි දේවල් කරනවා නම් ඒ අය වහාම අත්අඩංගුවට ගන්න. ඒක හොඳම උදාහරණයක් මෑතකදී දැක්කුවා. එක තරුණයෙක් මේ සම්බන්ධයෙන් වීඩියෝ පට ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට සමාජ මාධ්‍යට මුදා හැරීම හේතු කොටගෙන ඔහුව නිරීක්ෂණය කළා, ඔහුව අධීක්ෂණය කළා, ඔහුව අත්අඩංගුවට අරන් තියෙනවා. ඒක ඒකට පුළුල් ප්‍රචාරයක් දෙන්න ඕනේ. ඒ දීලයි වෙලා ඒක ඉක්මනින්ම නඩුකරය අධිකරණයට ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් දෙන දඬුවම ප්‍රසිද්ධියට පත් කරන්න ඕනේ. නැත්තම් මේ වෙන්නේ බොහෝ වෙලාවට ඒ වගේ විකෘති ආශාවන් තියෙන සහ විකෘති මානසික තත්ත්වයක් තියෙන අය මෙවැනි දෙයකට පෙළඹෙනවා. දැන් ඒ අයව හුදෙක් දඬුවමට පමණක් නෙමෙයි ඔවුන් වෛද්‍ය පරීක්ෂණ වලට භාජනය කළා ඔවුන්ට වෙනම ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය සමාජයට බාධාවක් නිසා. ඉතින් අපිට හරි ලේසියි කියන්න මේවා සම්පූර්ණයෙන්ම අත්හිට වන්න ඕනේ නැත්නම් ඒවට දැඩි කොන්දේසි පනවන්න ඕනේ. නමුත් ඒක නෙමෙයි විය යුත්තේ. මේවයින් තිබෙන භයානකකම සහ ඒවයි යෙදෙන පුද්ගලයන්ට නීතිය ඉදිරියේ දඬුවම් කෙරෙන බව පෙන්눔 කරන්න ඕනේ. මෙතෙක් ඒ වගේ දේවල් පෙන්눔 වෙන නැති නිසා විශාල වශයෙන් කාන්තාවන්ට විශේෂයෙන්ම සහ දරුවන්ට අපි දැකපු ඔය කියපු උදාහරණ සියල්ලක්ම මේ සම්බන්ධයෙන් භාවිතා වෙන්නේ. දරුවන්ට සහ කාන්තාවන්ට වෙන හිංසනය ඉතාම දැඩි. ඉතින් මේ තත්ත්වය අපි නවත්තන්න හිංසනයන් වලට අපරාධ වලට මේ සමාජ මාධ්‍ය මුල් වෙනවා නම් එහෙනම් ඒව නියාමනය කරන්න පුළුවන් ක්‍රමවේදයන් සකස් වෙන්න ඕනේ. දැන් පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් මේ දෙපාර්තමේන්තුව සතුව තියෙනවා මේ අන්තර්ජාලය භාවිත කරමින් සිද්ධ වෙන අපරාධ වංචා වැළැක්වීම සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න ඔවුන් සතු වෙනම ඒකකයක් තියෙනවා. වෙනම කොට්ටාසයක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ රටේ ඒ දේවල් තවදුරටත් ශක්තිමත් කළොත් එහෙම මේ ප්‍රශ්නයක් නොවී කරගෙන යන්න පුළුවන් වේවිද කියලා සමාජයේ විවිධ අදහස් තියෙනවා. මේ අතරවාරයේදී අපිට අවසාන වශයෙන් ජනතාවට සමාජයට පණිවිඩයක් එකතු කළා ආචාර්ය රංග කලන්සූරි මහත්මයා. යමක් ෂෙයා කරන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. ළමක් කියන්න කලින් අර අපි මාධ්‍ය ආචාර ධර්මවල උගන්වන හානිය අවම කිරීම මිනිමයිසින් හාම් කියන එක මිනිස්සු දැනගන්න ඕනේ. ඔය නිසා තමයි මම කියන්නේ මේක විශේෂ විදිහට උගන්වන වෙනවා හැම පුරවැසියටම කියලා. මිනිස්සු අතේ දැන් ලොකු මෙවලමක් තියෙනවා මාධ්‍ය මෙවලමක්. මේ නිසා මිනිස්සුන්ට මේ ගැන පිළිලොකු අවබෝධයක් දෙන්න ඕනේ. ඒ වගේම තමුන්ගේ පුද්ගලිකත්වය කොච්චර සීමා කරගන්නවද කියන එක මම මේක නවත්තන්න කලින් මේක කිව යුතුමයි. තමුන්ගේ නිදන කාමරේ ඇඳ උඩ කරගන්න ඕන දේ ඇයි සමාජ මාධ්‍ය එළියට බහැලා තමුන්ගේ බිරිඳට සුභ උපන්දිනයක් කියලා කියාගන්නකො කාමරේ ඇඳ උඩ තමුන්ගේ දරුවට සුභ උපන්දිනයක් කියන එක මේ ලෝකෙටම කියන්න ඕනේද? ඒ වගේ මේ බොහොම මේ ලාමක දේවල් වලට නොගිහින් සමාජ මාධ්‍ය කියන එක ඊට වඩා හරවත් විදියට පාවිච්චි කරන්න දැන් මම කියන්නේ මේ සුභ පතා ගන්න එපා කියන එක නෙමෙයි. නමුත් ඒවත් අර සමාජයේ මාධ්‍ය භාවිතයේ යම් යම් කොටස් ඒව නිවේදනය කරන ක්‍රම තියෙනවා. ව්‍යංගාර්ථයෙන් කොහොම මේක එහෙම නෙමෙයි මේක ටිකක් මේ එලි පිට කියන්නේ සමාජ මාධ්‍ය භාවිතය කියන පිළිබඳ ලොකු දැනුමක් සමාජයට තියෙන්න ඕනේ කියලා මම හිතනවා. එහෙනම් මේ දැනුම දීම මම දෙන පණිවිඩය වහපු ප්‍රශ්න තමයි එකක් භාෂණය ගැන අදහස් ප්‍රකාශ කිරීම ගැන මුසාවාදය ගැන බුදුන් වහන්සේගේ දේශනාව තමුන් හිතර ගන්න කොච්චර දුරට තමුන් ස්වයං නියාමනයක් ඇති කර ගන්නවද කියලා. දෙවෙනි එක තමුන්ගේ පෞද්ගලිකත්වය සීමා කරගන්න සමාජ මාධ්‍යයට නොගිනිහින්. ඒ ගැන දෙපාරක් හිතන්න. විශේෂයෙන් තමුන්ගේ දරුවන්ගේ පින්තූර දානකොට දරුවන්ගේ ගැහැණු දරුවන්ගේ පින්තූර දානකොට ප්‍රවේශම් වෙන්න අපි දකිනවා අති විශාල අපයෝජනයක් වෙනවා මේ ගැහැණු දරුවන්ගේ ඡායාරූප පාවිච්චි කරලා. ඒකෙන් කියන්නේ දොදායින්ද කියලා හැබැයි ප්‍රවේශම් වෙන්න. රටක් විදිහට නීති දාලා මේව නියාමනය කරන නම් ඒක ඔවුන්ගේ කාර්යභාරයක්. හැබැයි ඔබට අපිට වෙනම පෞද්ගලික කාර්යභාරයක් තියෙනවා. ඒ නියාමනයේ අපි තුලම හදාගත්තොත් අපි මේ සමාජ මාධ්‍ය භාවිත කරන්නේ අපේ සමාජයේ හොඳටද නරකටද කියන තීරණය ගැනීම ඔබ අපි කාගේත් ලොකු වගකීමක්. යථාර්ථය සොයාගෙන අපි අලිත් හමුවෙමු ලබන සිකුරාදා. මම මාලේ. මම රංගන. බලුංගල. යථාර්ථ.